සුභ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්‍රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තයන්ට මිලියන 140ක මූල්‍ය වත්කමක් සහ බිලියන 7ක දීපල වත්කමක්. පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරක්ෂාවට උපරිම පියවර. මද්‍රාසා පාසල් නියාමනයේ සම්බන්ධ කමිටු වාර්තාව අගමැතිට. ත්‍රස්තයන්ගේ තවත් පුහුණු කඳවුරු දෙකක් සුවාගැනේ. 41කට මරු කැඳවු රුසියා ගුවන් අනතුරට හේතුව අකුණක්. පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්තයන්ට රුපියල් මිලියන 140ක මූල්‍ය වත්කමක් සහ රුපියල් බිලියන 7ක දේපල වත්කමක් පවතින බව හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ සියලු වත්කම් තහනම් කිරීමට පියවරගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා මේ ත්‍රස්තවාදී කණ්ඩායම සතු රුපියල් මිලියන 140කට වැඩි මුදල් ප්‍රමාණයක් මේ මුදල් වලින් කොටසක් මේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට අරන් තිබෙනවා ඒ වගේම ඉතිරි මුදල් ගිණුම් වල තිබෙනවා ඒ ගිණුම් වල තැන්පත් කරලා තිබෙනවා ඒ ගිණුම් තහනම් කිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර මේ වෙද්දිත් අරගෙනයි තියෙන්නේ ඊට අමතරව මේ ත්‍රස්තවාදී කණ්ඩායම සතු වෙනත් වත්කම් සම්බන්ධයෙන් වෙද්දි රුපියල් බිලියන 7ක් පමණ වූ වත්කම් අනාවරණය කර ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබිලා තිබෙනවා එම වත්කම් තහනම් කිරීමටත් මේ වෙද්දි විමර්ශන සිදුවෙන බව ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම අප්‍රේල් 21 සිදුවුණේ ප්‍රහාරවලට අදාළව අත්අඩංගුවටගත් සැකකරුවන් 73ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ බාරයේ මේ වෙද්දි රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සහ විමර්ශන සිදුවෙනවා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පාසල් සිසුන්ගේ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළා. පාසල් දරුවන්ගේ දෙමාපියන් සහ බාරකරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න අවශ්‍යයි පාසල් අසලට වාහනයකින් දරුවාව රැගෙන යන අවස්ථාවලදී දරුවාව ඒ වාහනය පාසලේ ගේට්ටුව අසල ඇතුල් වෙන ස්ථානය ආසන්නයේ නැවැත්වූ සැනින් දරුවාව වාහනයෙන් බැස්සවීමට අවශ්‍ය කටයුතු කරන්න ඒ සඳහා සූදානම්ව පැමිණෙන්න එසේ නොවුනොත් සිදුවෙන්නේ එම ස්ථානයට පැමිණ බෑග් ආදිය සූදානම් කිරීමේ කටයුතු ඒ ස්ථානයේදී සිදු කරන්න ගියොත් තදබදයක් ඇති වෙනවා වාහනවල. පාසල් වලට ලබා දෙන ආරක්ෂාව පොලිසිය ත්‍රිවිධ හමුදාව එකතු වෙලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටේනුත් සමග එකතු වෙලා ඒ ආරක්ෂාව දිගටම අපි ලබා දෙනවා පාසල් වලට. දෙවන වාරය සඳහා පාසල් අද යලි ආරම්භ කෙරුණා. ඒ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛ ආරක්ෂක අංශ පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බව දැනුම් දීමෙන් අනතුරුවයි. ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩලවල සියලු දෙනාගේ පැමිණීම සතුටුදායක මට්ටමක පැවතුණා. ඇතැම් පාසල්වල සිසුන්ගේ පැමිණීම 80% ඉක්ම වූ අවස්ථාද වාර්තා වුණා. හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ළමයින් වෙනුවෙනුයි දෙවන පාසල් වාරය අද ආරම්භ කෙරුණේ. එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ළමයින් සඳහා දෙවන පාසල් වාරය ලබන 13 වෙනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. පසුගියදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමට සාර්ථකව මුහුණ දෙමින් ඇතම් කණ්ඩායම්වල පටු දේශපාලනික ප්‍රකාශ හමුවේ උවද දරුවන්ගේ අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් කැපවන සියලුම මව්පියන්ට සිය ස්තුතිය පිරිනමන බවයි අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතා ප්‍රකාශ කළේ. නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල් විශේෂ පරීක්ෂාවකට ලක් කළා. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය, යශෝදරා දේවි විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක ආරක්ෂක කමිටු හා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය සහය ඇතිවයි මෙම පරීක්ෂා කිරීම සිදු කෙරුණේ. ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ සහ ගලහිටියාව හේමමාලි විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදු වූ බවද වාර්තා වුණා.
සුපුරු පරිදි අපි පාසල ආරම්භ කළා මධ්‍යන්තර ආරක්ෂක කමිටු විධිමත්ව පත් කළා දෙමව්පිය ආරක්ෂක කමිටු යනුව අද දින සිට ක්‍රියාත්මක වෙනවා ඒ වගේම රජයේ යුද හමුදා සේවය හා පොලිස් සේවයේ ආරක්ෂාවත් අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා පාසල පිළිබඳව ආරක්ෂාව අපි ලබා දී ඇති උපදෙස් අනුව විධිමත්ව ක්‍රියාත්මක කර තිබෙනවා ගරු විදුහල්පතිතුමියගේ මැදිහත් වීමෙන් පොලිසිය හමුදාව සහයෝගය ඇතිව අපි ආරක්ෂක කමිටුවෙන් පාසල පැත්තෙන් අපි ළමයින්ට ඇති වෙන්න ආරක්ෂාව ලබා දීලා තියෙනවා නැගිනහිර පළාතේ පාසල්ද නියමිත පරිදි අද ආරම්භ කළ බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා මඩකලපුව උතුර කල්කුඩා හා පටිරුප්පු අධ්‍යාපන කලාපවල පාසල්ද අද යළි ආරම්භ කෙරුණා මෞපියන් ආදි ශිෂ්‍යයින් හා පාසල් සංවර්ධන කමිටු සමාජිකයන් එක්ව පාසල් ඉදිරිපිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා කෙසේ වෙතත් මඩකලපුව මධ්‍යම අධ්‍යාපන කලාපේ පාසල් රාමසන් හේතුවෙන් ආරම්භ කෙරුණේ නැහැ ආරක්ෂාව පිළිබඳ දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් පානදුර පොලිසිය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළා ආරක්ෂිත උපදෙස් ඇතුළත් අත්පත්‍රිකා බෙදා දීමටයි එහිදී කටයුතු කෙරුණේ ඒ අනුව පානදුර ප්‍රදේශයේ පාසල් රැසක වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා කලුතර දිස්ත්‍රික්කයේ පාසල්වල ආරක්ෂාව සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණා කලුතර කොට්ටාස බහර නියෝජ්‍ය පොලිස්පති උපුල් නිල්මිනි ආරිරත්න මහතා අද උදෑසන ප්‍රදේශයේ පාසල්වලට ගොස් ආරක්ෂිත තත්ත්වය පිළිබඳ සොයා බැලුවා අපි ආරක්ෂක තත්ත්වය දැනට අපි ආරක්ෂක කල්ස බොහොම ආරක්ෂිතව තහවුරු කරලා තියෙනවා ඒ නිසා දෙමව්පියන්ගෙන් මම ඉල්ලීමක් කරනවා පාසල් තුල දැනට දරුවන්ට ඉගෙනුම් පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා ඒ වගේ ආරක්ෂිත පරිසරයක් නිර්මාණය වෙලා තියෙන නිසා ඔබේ දරුවන් පාසල් වලට යවන්න ඒ වගේම ආරක්ෂක අංශත් අපි පරිපාලන ගුණපතිවරු ආචාර්ය මණ්ඩලයේ දෙමව්පියන් දරන්න අපි සූදානම් වෙලා ඉන්න ඔබේ දරුවන් සම්බන්ධයෙන් මේ අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආරක්ෂක තත්ත්වයේ සොයා බැලීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා එහි පැමිණියා පාසලේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති වැඩපිළිවෙල ගැන සොයා බැලූ ඒ මහතා ඒ පිළිබඳ යුද හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කළා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය ප්‍රචාර සහ කටකතා වලට නොරැවටෙන ලෙස රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොහෝ දෙමාපියන් සදහන් කරන්නේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාල නොකරමින් දරුවන් පාසල් වලට යැවිය යුතු බවයි ආරක්ෂාවට යුද හමුදා වෙනුත් ඉන්නවා පොලිසියනුත් ඉන්නවා දෙමව්පියනුත් ඉන්නවා ටීචර්ස්ලාත් ඉන්නවා බය වෙන්න එපා ළමයින් එවන්නේ හමුදාවෙන් ඉන්නවා පාරේ ළමයි එවන්න නැත්නම් ඔයගොල්ලෝ බය වෙන්න එපා අපිට අද ළමයි වුණ නැත්නම් අපිට හෙටත් එවන්න අපේ හිතට බයයි ඒක නිසා බය නැතුව ළමයි පාසල දෙවන්න ඉති ආරක්ෂාව හොඳටත් ඉන්නවා ළමයි කැමිනියා ස්කෝල්ට ආද බය වෙන දෙයක් නැහැ ළමයි ගිනු කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා දෙමව්පිය හැරියට පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගොඩක් මේ වෙනට වැඩ ප්‍රසක් කරගෙන යනවා සිවිල් ආරක්ෂක කමිටු වගේම යුද හමුදාවද පොලිසියද සහය ඇතිව අපි පාසල්වල ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බවයි විදුහල්පතිවරුන් පෙන්වා දෙන්නේ. රටේ ඇති තිබෙන තත්ත්වයත් එක්ක දරුවන්ගේ පැමිණීමේ අඩුවක් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා අපි දෙමව්පියන්ට විශේෂයෙන්ම සඳහන් කරනවා දරුවන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය වගේම ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සහිතව මේ ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ. ඒ නිසා සියලුම දෙමව්පියන්ගෙන් අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා බය නැතුව දරුවන් පාසලට එවන්න. පාසලේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වෙන විට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අරන් තියෙනවා. අපි පාසල විධිමත් අද ඉඳලා ඒ අධ්‍යන කටයුතු පවත්වාගෙන යන බව මේ අවස්ථාවේදී ඔබට සඳහන් කරන්නට ඕනි. පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අපි ශ්‍රියාගම් පොලිසියත් ඒ වගේම දෙමව්පියෝ විදුහල්පතිවරු එකතු වෙලා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් උදලා තියෙනවා. මද්‍රාසා පාසල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බහර දුන්නා. එම වාර්තාවට අනුව ඉදිරියේදී සියලු මද්‍රාසා පාසල් නියාමනයට සහ පොදු නීති රීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මද්‍රසා පාසල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබුවේ අමාත්‍ය MHAM හලිම් මහතා විසින්. මෙම වාර්තාව සැකසීමේදී වෙනත් රටවල දැනට ක්‍රියාත්මක වන නීති රීති මෙන්ම ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන පනතද අධ්‍යයනයට ලක් කර තිබෙනවා. නීතිපතිවරයාගේ හා නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ නිරීක්ෂණය ලබා ගැනීමෙන් අනතුරුව මෙම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනතුරුව නව නීති රීති කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. අමාත්‍ය සාගල රත්නායක කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා රාජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න යන මහතුරුන්ද කමිටු සමාජිකින්ද මෙම අවස්ථාවට එක් වුණා. තව්හීද් ජමාත් සංවිධානයේට අයත් බව කියන තවත් පුහුණු කඳවුරු දෙකක් පොලිසිය සහ යුද හමුදාව මගින් වටලනු ලැබුවා. නුවරඑළිය හා වාලච්චේන ඔමිනියාමඩු ප්‍රදේශවල පිහිටි කඳවුරු දෙකකුයි මෙසේ වටලනු ලැබුවේ.
දැනට අතරංගුවේ පසු වන සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුවයි මෙම කඳවුර සොයාගෙනුනේ නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි මෙම කඳවුර තුළ 38 දිනක පුහුණුව ලැබූ බවත් සහරන් හෂිම්ද ඊට සහභාගී වී ඇති බවත් හෙළිව තිබෙනවා පාස්කු ඉරිදා සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ අවසන් පුහුණුවීම් සහරන්ගේද සහභාගීත්වයෙන් මෙම කඳවුර තුළදී අප්‍රේල් 17 වනදා සිදු කර ඇති බවයි තවදුරටත් හෙළිව ඇතේ කෙටි කාලීන කුලී පදනම මත ලබාගත් දෙමහල් නිවසකයි කඳවුර පවත්වාගෙන ගොස් තිබෙන්නේ නිවසේ අයිතිකරු සහ ඊට පහසුකම් සැපයූ දෙදෙනෙකුද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනුණා වලච්චේන රිදිතැන්න ඕමිනියා මඩුව ප්‍රදේශයේ පිහිටා තිබූ සහරන්ගේ තවත් පුහුණු කඳවුරක්ද ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා මඩකලප ප්‍රදේශයේදී සිදු වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පරීක්ෂණවලදී පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී මේ පිළිබඳ තොරතුරු හෙළිවුණේ මෙම ඉඩමේ අයිතිකරු අතරංගුවටගත් අතර එහි තිබේ PVC නල දෙකක් තුළ තිබූ ජෙලටිනයිට් කූරු 236ක් සහ ඇසිඩ් පිර වූ බූලියක්ද සොයාගෙනුණා අකර 25කින් යුතු මෙම ඉඩම බදු පදන මත ලබාගෙන ඇති බව හෙළිව තිබෙනවා අතරංගුවටගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී මෙම ඉඩමේ භූගත බංකර සෑදීමේ සැලැස්මක්ද හෙළිකර ගැනීමට හැකි වූ බව ආරක්ෂක අංශ පවසනවා ආරක්ෂක අංශ නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේදී ඒ සඳහා මාධ්‍ය ආවරණයක් ලබා දීමෙන් වළකින ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලීමක් කරනවා ආරක්ෂක මෙහෙයුම් සිදු කරන අවස්ථාවලදී මාතිවේදීන් හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයක් ඒ සඳහා සහභාගී කර නොගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරින් පසු දිවිනපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් මේවන විට ක්‍රියාත්මකයි ඒ යටතේ නිවාස පොදු ස්ථාන සහ රථවාහන පරීක්ෂාවට ලක් කරනවා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදු කරන මෙම පරීක්ෂාවන්හිදී එම රූපරාමු මාධ්‍යසේ විකාශය කිරීමෙන් ත්‍රස්ත ක්‍රියාවලට කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයන් සම්බන්ධයෙන් වැරදි අදහසක් සමාජගත වීමේ ඉඩක් ඇතිවවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ මිගමු ප්‍රදේශයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති අතර මෙවන විට සාමකාමී වාතාවරණයක් පවතින බව පොලිසිය පවසනවා ජනතාව සුපුරුදු පරිදි සිය දෛනික කටයුතුවල නිරතව සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ මිගමුව කොච්චිකඩේ පෝරතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්වය මෙවන විට සම්පූර්ණයෙන්ම සමතේකට පත් කර තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් පුත්කලින් දෙදෙනෙකු අතඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ ඒ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා මෙවන විට පොලිස් කණ්ඩායම් 4ක් පත් කරලා තිබෙනවා මේ වෙද්දී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා ඒ සිද්ධියට සම්බන්ධ වුණු සෙසු සැකකරුවන්ගෙන් අනාවරණය වෙලා තිබෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමැති ඒ ප්‍රදේශයේ මෙවන විට සම්පූර්ණයෙන්ම සාමකාමී තත්ත්වයක් වාර්තා වෙනවා නැවතත් සඳහන් කරන්න අවශ්‍යයි අධික ලෙස බීමත්ව සිටි පුද්ගලයන් පිරිසක් හේතුවෙන් තමයි මේ සිද්ධිය මෙතරම් දුරදිග ගියේ කියන කාරණය. ඒ වගේම මීගමුව ඒ ආශ්‍රිත ප්‍රදේශවල පොලිසිය ත්‍රිවිධ හමුදාවත් සමග සෝදිසි මෙහෙයුම් දෙකටම සිදු කරනවා. මේ අතර අගරතුගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. පෙරේමුල දේවස්ථානයේ වෙත ගිය උන්වහන්සේ මුස්ලිම් පූජකවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකටද සහභාගී වුණා. අනතුරුව පෝරතොට මුස්ලිම් පල්ලිය වෙත ගිය උන්වහන්සේ එහිදී මුස්ලිම් ජනතාව සමගද කතා බහක නිරත වුණා. ඉන් අනතුරුව අගරතුගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මීගමුවේ සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ අදහස් දැක්වුවා. හොඳට සාමයෙන් ඉන්න කතෝලික සහ මුස්ලිම් ජනතාව කෙටවීමේ වැඩපිළිවෙලකට උත්සාහයක් දැරූ බව තමයි ඊයේ අපිට පැහැදිලිව පෙනෙන්නේ. මෙවැනි දේවල් කරන්නට ඉඩ නොදී බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේක පිටිපස්සේ ඉන්නේ නොමග ගිය Tamanගේ දේශපාලන ඉලක්කයන් මුදුන්පත් කරවා ගන්නට උත්සාහ කරන ජාත්‍යන්තර බලවේගවල අතකොළු බවට පත් වුණ ලංකාවේ තරුණ පිරිසක්. අනිත් එක තවත් එකක් තමයි බීමත්කම. මත්පැන් පානය කිරීම අවම කිරීම සඳහා මම රජයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ දවස් කීපය ඒ ප්‍රදේශයේ තියෙන සෑම මත්පැන් වෙළඳ සැලක්ම වසා දමන ලෙස ලබා දී ඇති කාලය තුල තමන් සතුව ඇති අවි ආයුද ළඟමැති පොලිසියට බහර දෙන ලෙසද අගරතුගුරු හිමිපාණන් මෙහිදී ඉල්ලීමක් කළා රිස්වි මෞලවිතුමා සමග මම ගියා මීගමුවට ඒ මොස්ක්ස් හැම එකක්ම මම බැහැ දකින්න ගියා ගිහිල්ලා ඒ මුස්ලිම් ජනතාව සමග කතා කරා
ඒ මිනිස්සු ඉන්නේ බයෙන්. කවුරු හරි ඉන්නවා නම් අපි අතර ඝට්ටනයක් ඇති කරවන්න ඒ අය මෝඩයි කියලා මම ප්‍රකාශ කරනවා. ධර්මයට අනුව අපි ජීවත් වෙනවා නම් කඩුවක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. Taman ගැන Tamanටම විශ්වාසයක් නැති අය තමයි ආයුධයක් අතර ගන්න. ඒ නිසා මේ කඩු කොයි ජනතාව අතර තිබුණත් රජය අවස්ථාව දීලා තියෙනවා අපි ඔක්කොන්ටම Taman ළඟ තියෙන ආයුධ බාර දෙන්න. මම ඉල්ලීමක් කරනවා ඒ හැම දෙනාගෙන්ම ඒ ආයුධ බාර දෙන්න කියලා. ආයුධ මත යැපෙන්න විශ්වාසය තබා ගන්න එපා. සහෝදරත්වයේ තුල විශ්වාසය තබා ගන්න. ඉරිදා දේව මෙහයන් හා කතෝලික පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද උන්වහන්සේ අදහස් දක්වුවා. දැන් අපි කතෝලික පාසල් අපිට දරුවන්ට අධ්‍යාපනය දීමේ යුතුයකමක් තියෙනවා. ඒ නිසා කොහොම හරි අපි බලාපොරොත්තු වෙනවා ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ හැකි ඉක්මනින් කතෝලික පාසල් නැවත ආරම්භ කරන්නට කටයුතු කරන්න. දේව මෙහයන්ටත් ඒ තීරණයම තමයි බලපාන්නේ. මොකද හැකි ඉක්මනින් දේව මෙහයන් ආරම්භ කරන්නටත් ඕනේ. මීගමුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයේ හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුව ඇති හානි තක්සේරු කිරීමෙන් අනතුරුව වන්දි ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය කරනවා. ඒ අනුව ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති හානි පූර්ණයේ සඳහා වන කාර්යාලය මගින් තක්සේරු කිරීම සිදු කරනවා. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගිලස් ෆුඩ් සිටි මගෙන් ලබා දෙන සහන මිල තොරතුරු දැන් වැඩිම භාණ්ඩ ප්‍රමාණයකට අසම සම මිලක් ලබා දෙන කාගිලස් ෆුඩ් සිටි වෙතින් හොඳ මිත්‍රයක් අත් විඳින්න පාරිභෝගික ඔබට අවස්ථාව තිබෙනවා. වැඩි මිත්‍රයක් ලබා දෙන්නට දැන් ඕනෑම කිරිපිටි වර්ගයකින් කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 60ක ඉතිරියක්. සුදුසීන කිලෝග්‍රෑම් 1ක් රුපියල් 97යි. රතුපරිප්පු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 110යි. සම්බෝස සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 84යි. සුදුකකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 73යි. මයිචෝස් මැකරල් ග්‍රෑම් 425 රුපියල් 210යි. ඔබත් අදම කාගල්ස් ෆුඩ් සිටියට පැමිණ මේ හොඳම ඉතිරි අත් විඳින්න. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින්. අන්තවාදී සුළු පිරිසක් සිදු කළ ත්‍ස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ සමස්ත ජනතාව අතර විශ්වාසයේ පළුදු වීමට ඉඩ තිබිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ මුස්ලිම් සිවිල් සමාජ නායකයන් සමග පැවති සාකච්ඡාවකදී. අප්‍රේල් 21 වනදා සිදුවීමත් සමග සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස සැකයෙන් බැලීම හේතුවෙන් ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබෙන අසීරුතාව පිළිබඳව මුස්ලිම් සිවිල් සමාජ නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුණු අවස්ථාවේ දැනුම් දුන්නා. එහිදී පැවති සාකච්ඡාවලදී සියලු ජනකොටස් අතර සාමිය සහ සංහිඳියාව තහවුරු කර ගැනීම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ යෝජනා සහ අදහස් කිහිපයක් ඉදිරිපත් වුණා. එහිදී එම නායකයන් කියා සිටියේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය විනාශ කිරීමේ ආරක්ෂක අංශ මෙහෙයුම් වලට තම පූර්ණ සහය ලබා දෙන බවයි. අන්තවාදයට හිස එසවීමට ඇති සියලු තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවද ඔවුන් ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ එකිනෙකාට බියෙන් එකිනෙකා දෙස සැකයෙන් බැලීම හේතුවෙන් රටේ සමස්ත ජන ජීවිතය අඩාල වන බවයි. ත්‍රස්තවාදය නිසි ලෙස හඳුනාගෙන එය විනාශ කිරීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළා. විශේෂ කාර්ය බලකාය ස්ථාන දෙකක කළ වැටලීමේදී තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සැක සහිත බැංකු ගිණුම් පොත් 7ක්, හාඩ් ඩිස්ක් 18ක්, CD තැටි 48ක්, ලිපිගොනු කට්ටල 3ක් සහ ලියාපදිංචි කර නොමැති යතුරු පැදියක් අත්අඩංගුවට ගෙනුණා. හාඩ් ඩිස්ක් සහ ලිපිගොනු හමුවේ ඇත්තේ වළදමා තිබියදී. මේ අතර බේරුවල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. කාතන්කුඩි ප්‍රදේශයේ මහමග දමාගොස් තිබූ පිහි 243ක පාර්සලයක් ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඒකාබද්ධවයි වැටලීම සිදු කළේ. රජයේ කාර්යාල 215ක නිල මුද්‍රා තොගයක් සහ ඒවා මුද්‍රණයට යොදාගත් බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකයක් ප්‍රින්ටරයක් සමග සැකකරුවෙකු මඩකලපුව එරාවුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රදේශයේ කසලගොඩවල තිබියදී පිහි සහ කඩු කිහිපයක්ද සොයාගෙනුණා. මේ අතර එරාවුර් කලපුව අසල පාළු ඉඩමක දමාගොස් තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් යුදහමුදා මගින් සොයාගත්තා. T56 ජීව උණ්ඩ 350ක්, මැගසින් 6ක් සහ අත්බොම්බ 2ක්ද ඒ අතර වුණා. එම අත්බොම්බ නිෂ්ක්‍රිය කිරීමටයි යුදහමුදාව කටයුතු කළේ. අම්පාර දමන නිත්ත ඉලුක්චේන මන්සන්දියේ හෝටලයක අල්මාරයක් තුල තිබියදී පතරම් 35ක් සහ උණ්ඩ රසක් සොයාගෙනුණා. පොලිස් නිලසුනකයන් යොදා සිදු කළ පරීක්ෂා කිරීමේදී සංගවා තිබූ තවත් පතරම් කිහිපයක් සොයාගත් අතර සැකරුවන් 5 දෙනෙකුද අත්අඩංගුවට ගත්තා. යුද ගුවන් නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය භාවිත කරන නිල ඇඳුම් දහසකට අධික තොගයක් සමග සැකකරුවෙකු ගාල්ල තලාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.
තව්හිද් ජමාත් සනුදහනේ ප්‍රබලයන් පරිහරණය කළ බව කියන යතුරුපැදියක් ගම්පොළ උලපනේ ප්‍රදේශයේ නිවසක සංගවා තිබියදී සොයාගෙනුණා. එම සනුදහනේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු වන ෂාහිඩ් අබ්දුල් හක් සහ සාදික් අබ්දුල් හක්ගේ ඥාතියකු යුරෝප රටකින් මෙම යතුරුපැදිය හොර රහසේ වෙනටට ගෙන්වා ඇති බව අනාවරණය වුණා. මාවනල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදුපිළිම කඩදැමීමේ සිද්ධීන් වලටද මෙම යතුරුපැදිය යොදාගෙන ඇති බව හෙළිව තිබෙනවා. බගවන්තලාව ලොයිනුන් සහ එල්ටොප්සන වතුල සැරිසරු සකටියුදු පුද්ගලන් තුන්දෙනෙකු පොලිසිය අතරංගුවට ගත්තා. ඒ වතුකම් කරුවන් ලබා දුන් තොරතුරකට අනුවයි. ඔවුන් බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන්. අනුරාධපුර මැදවච්චිය සාලම්බරම්පුරම් ප්‍රදේශයේ සිදු කෙරෙන සෝදිසි මෙහෙයුමකදී තව්හිද් ජමාත් සනුධානයට අයත් බවට සැක කෙරෙන පුද්ගලයෙකු අතරංගුවට ගැනුනේ ලැප්ටොප් පරිගණකයක් සහ සන්නිවේදන උපකරණ කිහිපයක්ද සමගයි. පාස්කු ඉරිදා බෝම ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අතරංගුවටගත් වැල්ලම්පිටිය තඹකම්හලේ සේවකයන් නව දෙනෙකු අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. සැකකරුවන්ට එරෙහිව සාක්ෂි හෝ චෝදනා ඉදිරිපත් කිරීමට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත හෝ වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපහසුත් වීම හේතුවෙන් ඔවුන්ට අප ලබා දෙන බවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා කියා සිටියේ. එහි දහවන සැකකරු ත්‍රස්තු විමර්ශන ඒකකයේ වෙත යොමු කිරීමට අවශ්‍ය බව දැනුම් දුන් අතර ඔහු රක්ෂිත බඳනාගාරගත කිරීමට කටයුතු කෙරුණා. මෙම පිරිස කොළඹ ශැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන පිපිරීම සිදු කළ ඉන්සාන් ඉබ්‍රාහිම්ට අයත් තම කම්හලේ සේවකයන්. මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර සිදු කරමින් රටේ ජනතාව කුපිත කිරීමට උත්සාහ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පීඑල් නිශාන්තගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රශ්න කළා. ජාතිවාදී කෝලහලයක් ඇති කිරීමේ අරමුණ ඇතිව සයින්ද මරුදු ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී හමුදාව 11 දෙනෙකු මියගිය බවට පෞද්ගලික මාධ්‍යයක් කරහා ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙනුයි පීඑල් නිශාන්ත මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවුවේ. ඒ මුදලමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි. හිතාමතා මෙරටේ ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීමේ සහ ජාතිවාදී හෝ ආගම්වාදී මතයක් පැතිරවීමේ අපේක්ෂා සහගතව ජනතාව නොමග යැවීමේ අරමුණින් යුතුව සිදු කරන ලද මෙම ප්‍රකාශය හරහා අවස්ථාවාදී පටු දේශපාලන අරමුණකින් සමාජ ව්‍යසනකාරී හෝ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමේ අරමුණ ඇතිව කරන ලද ප්‍රකාශයක් බව නොරහසක්. මේ වන විට කල්මුනේ සයින්ද මරුද ඒ ග්‍රාමය තුල ඒ නගරය තුල තවත් අපේ ආදරණීය මේ රට බේරගත්ත ජනතාව වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරලා මේ රට ලේවිලක් බවට පත් වෙලා අමු සොහොන් පිටණියක් බවට පත් වෙලා තිබිච්ච රට බේරගත්ත ආදරණීය තවත් රණවීරව 11ක් මිය ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මිය ගිය සංඛ්‍යාවට තවත් 11ක් රණවීරවන්ගෙන් එකතු වෙනවා. ගැටුමේදී හමුදාවේ කිසිවෙකුටත් හානි නොවූ බව තහවුරු කර තිබියදී පීඑල් නිශාන්ත ආදී පොහුට්ටු නායකින් රට ගිනි තියන මෙහෙයුමක නිරත වී සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔය වැඩි හෝමාරුවේදී අපේ කිසිම කෙනෙක්ට තුවාලයක්වත් බාධාපත් වීමක් නැහැ. ලෝකයේ සෑම රටක්ම පාහේ ප්‍රහාරයක් එල්ලවීමේ යම් අවදානම් මට්ටමක තිබෙන බව ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ පවා අනාවරණය කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ඉලක්ක බවට පත්ව සිටින කිසිදු රටකට එම වගකීමෙන් මිදීමට හැකියාවක් නැහැ. ත්‍රස්ත ප්‍රහාරයන්ගේ බෙල්ලටම හසු වී සිටින රටවල් පවා යුදමේ මානසික බලකොටු තුළ සිර නොවි ආර්ථික හා සමාජ ජීවිතය වෙනස් කිරීම සඳහා කටයුතු කළ යුතු බවයි ජාත්‍යන්තර මතය වී ඇත්තේ. රටවල් සමග අත්වැල් බැඳ ගනිමින් ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව තිබියදී පීඑල් නිශාන්ත වැනි පොහොට්ටු නායකින් රට ගිනි තියන මෙහෙයුමක නිරත වී සිටින්නේ තමන්ගේ ගිලිහෙමින් යන බලය අල්ලා ගැනීමට නොවේද? අසත්‍ය සහ වෛරී ප්‍රකාශ සමාජ ජාලා හරහා පතුරවන්නන්ට එරෙහිව ප්‍රශ්න කිරීමකින් නතර නොවි නීතිය ක්‍රියාත්මක වී දඬුවම් ලැබෙන තෙක් ජනතාව බලා සිටිනවා. මෙරට වෙත රැගෙන ආ සමරසිංහ ආරක්ෂිලාගේ මදෝෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මදෝෂ් නැමැති අපරාධ කල්ලි සමාජිකයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව ප්‍රශ්න කිරීම සිදු කරනවා. ඩුබයි රාජ්‍යට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් මාකදුරේ මදෝෂ් මෙරට වෙතගෙන එනු ලැබුවේ ඊයේ දිනේදී. මාකදුරේ මදුෂ් මෙරටට රැගෙන ඒමෙන් පසු ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් ඔහුව සිය භාරයට ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මදුෂ්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ වෙත රැගෙන එනු ලැබුවා.
ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. අපරාධ රැසකට සම්බන්ධ මකදුරේ මදුෂැතුළු 31 දෙනෙකු ඩුබාහිදී අත්අඩංගුවට ගැනුණේ පසුගිය පෙබරවාරි 5 වනදායි. කංජපාණි ඉම්රාන් ඇතුළු අපරාධකාරී සමාජිකයන් රැසක් මෙන්ම ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මෙන්ම රංගන ශිල්පී රයන් වෑන් රොයෙන්ද මදුෂ් සමග අත්අඩංගුවට පත් වූවන් අතර සිටියා. ඔවුන් සියලු දෙනා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසුව මෙරටට පැමිණියද මදුෂ් මෙරටට පැමිණීම ප්‍රමාද වූයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරෙහිව ඔහු ඩුබායි අධිකරණයට අභියෝජන පෙත්සමක් ඉදිරිපත් කර තිබීම හේතු වෙනුයි. ත්‍රස්තවාදී ක්‍රියාවන් මර්ධනය කිරීම සඳහා පක්ෂ බෙදයකින් තොරව සහයෝගය ලබා දෙන බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේක ම්ලේශ ත්‍රස්තවාදී ප්‍රහාරයක්. අවුරුදු 30ක යුද්ධයක් ජයග්‍රහණය කරපු අපේ හමුදාවට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියන එක පිළිබඳව මාගේ විතරක් නෙවෙයි මුළු රටේම ඒ විශ්වාසය තියෙනවා. අද වෙනකොට ඔවුන් මේ ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ මෙහෙයුම මානුෂිකව ඉස්සරහට අරගෙන යනවා. අපි කිසිම දේශපාලන පක්ෂ ભેදයකින් තොරව 100%ක් රජයේ ආරක්ෂක අංශවලට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ආර්ථික කටයුතු සම්බන්ධයෙන්ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ආර්ථිකයේ ඉසා විශාල ප්‍රහාරයක් එල්ල වුණේ මූලික වශයෙන්ම සංචාරක ව්‍යාපාරයට වැදිච්ච පහර සුළුකොට තකන්න අපිට බෑ. නමුත් අපිට මේතනින් එළියට එන්න හැකියාවක් තියෙනවා. හෙට වෙනකොට මං හිතන්නේ රජය විසින් මුළු ආර්ථික වැඩපිළිවෙලට මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් හරහා ඉදිරිපත් කරන ක්‍රියාවලිය මොකද්ද කියලා මාධ්‍යයට දැනුවත් කරාවි. අපි බලාපොරොත්තු වෙනවා ඒ හරහා වැටිච්ච ආර්ථිකය යම් කිසි විදියකට අපිට කළමනාකරණය කර ගන්න පුළුවන් වෙයි කියලා. ත්‍රස්ත ක්‍රියා සිදු කරන අයට මරණ දඬුවම ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පවසනවා. එසඳහා නව පනතක්ගෙන ආ යුතු බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ. මේ ත්‍රස්ත ප්‍රහාරය ඉතාම නින්දිතයි නිර්ලජ්ජිතයි. ඒකට අපි දැන් දුක් වෙනවා කියලා හරියන්නේ නැහැ. මේකට ආධාර උපකාර අනුබල දුන්නු සියලු දෙනාම තරාතිරම නොබලා දේශපාලඥ වෙන්න පුළුවන් නිලධාරීන් වෙන්න පුළුවන් සියලු දෙනාට නීතියෙන් උපරිම දඬුවම් දෙන්න ඕන. මද්ද්‍රව්‍ය ජාවාරම් කාර්යයන්ට මේ මරණ දඬුවම දෙන්න ඕන කියලා කියනවනම් ත්‍රස්තවාදීන්ට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලුවක් තියෙන ත්‍රස්තවාදීන්ව මරන්න මොන හරි පනතක් ගේන්න ඕන. මේ මගේ පුද්ගලික අදහස නම් මෙවැනි ත්‍රස්තවාදී සංවිධානවලට ඍජුව සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනා මරණ දඬුවම ලක් කිරීම සඳහා වූ යෝජනා පාර්ලිමේන්තුවට ගේන්න ඕන. විනිසුරු වරුන් කිහිප දෙනෙකු ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. මාධ්‍යයට එවැනි ප්‍රකාශයක් කිරීමට පෙර ඔහුට තිබුණේ වගකීම යුත්තන් දැනුවත් කිරීම බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. මම හිතන්නේ මේ වෙලාවේ ඉතාම ස්වාධීන අධිකරණයක් රටේ ක්‍රියාත්මක වෙන වෙලාවක නීතිය හරියටම ගරු කරමින් නීතිය ක්‍රියාත්මක වෙන වෙලාවක මෙවන් විනිශ්චකාරවරයෙක් කරපු සිද්ධියක් හෝ විනිශ්චකාරවරු කීප දෙනෙක් සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යයට කතා කිරීම එච්චරම හොඳ ක්‍රියාවක් හැටියට මම දකින්නේ නැහැ. ඒ ගැන මම සම්පූර්ණයෙන්ම හිලා දකිනවා. මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා මාධ්‍ය හරහම එවන් සිද්ධියක් සම්බන්ධයෙන් මොනම විනිශ්චකාරවරයෙක් හරි කටයුතු කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගරු අග්‍ර විනිශ්චකාරතුමාවත් විශේෂ භාර ඇමතිවරිය හැටියට මාවත් දැනුවත් කරන්න කියලා ඒ අනුව අපිට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. මොනම තත්ත්වයක හෝ තරාතිරමක කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා නම් අවශ්‍ය උපරිම කටයුතු කරන්න අපි ඕනෑම වෙලාවක සූදානම් කියන එක දනවධානය ක්‍රීඩා පුවත් වෙත. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රහණය කිරීම සඳහා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය තවත් දින 24කින් එංගලන්තයේදී ආරම්භ වෙනවා. ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත් වෙයාමට නියමිතයි. ඔවුන් සමූහ ඡායාරූපයට අද පෙනී සිටියා. මේ අතර කණ්ඩායමට ආශිර්වාද කිරීමද මෙහිදී සිදු කෙරුණා. අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා
අපිට අමාරු වෙන වෙලාවට තමයි අපි එකතු වෙන්න ඕනේ. ඒ නිසා රටක් කැරියර අපි එකතු වෙමු. 96 ලෝකුසලානේ දිනන කොටත් අපි මෙවැනිම වාතාවරණයක හිටියේ. ගිය අන්තිම සීරීස් එක 5.0 පරාදයි. එතකොටත් LTT බොහොම පුරනවා මහ බැංගු බෝම්බේ ගියා. එදා අර්ජුන රණතුංග මෙතුමාගේ නායකත්වයෙන් මේ කණ්ඩායම ජයග්‍රහණය කරා වගේ මම විශ්වාස කරනවා. දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකාවේ අපේ කණ්ඩායමට ඔබට ඒ ජයග්‍රහණය ලබා දීමේ හැකියාව රටේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම තියෙනවා. අපි ෆේවරිට් නැති වුණත් කණ්ඩායම සැලැස්ම හදන විදිහත් අපි ප්‍රිපෙයා වෙන විදිහත් එකම විදිහට අපි කරන්නේ. අනිත් අයගේ පැත්තෙන් අපිව සැහැල්ලුවකට ගත්තොත් අපිට ඒක අවස්ථාවක් වෙන්නට පුළුවන් අපිට ජයග්‍රහණය කරන්න. ඉතින් අපි කොච්චර පසුබෑ වෙලා හිටියත් ගිය අවුරුද්දේ මම හිතනවා මේකෙදී අපි ලොකු වෙනසක් කරන්න පුළුවන්. අලුත් කණ්ඩායමක් ඉන්නවා. හැමෝගෙම අපේක්ෂා තියෙන්නේ තරගාවලිය ජයග්‍රහණය කරන්න. ඉතින් ක්‍රීඩා ලෝලින් ඉල්ලන්නේ මේ සහාය ඕනේ අපිට අනිවාර්යෙන්. අපි වැටිලා ඉන්න අවස්ථාවක අපිට ඔවුන්ගේ බ්ලෙසින්ග්ස් ගොඩක් අපිට වටිනවා. ඉතින් හැමෝටම අපි කියනවා පුළුවන් තරම් මේ බ්ලෙසින්ග්ස් අපිට ලබා දෙන්න කියලා. සමගින් අයිතිහන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk